අයිබෝවන් මට මේ වෙලාව අවශ්‍ය ශ්‍රී ලංකාේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලින් පවතින ආකාරය ගැන යමක් කියන්නයි. ඒ මීට ඉස්සරමම කරපු අදහස් දැක්වීමේද්දී මතුවෙච්ච රච්චනය කියන කාරණය පිටිබඳව වැඩිදුර සාකච්ා කිරීමේ අදහසින්. ඒ රචනය හා ප්‍රකාශණය සම්බන්ධයෙන් කතා කරනකොට, සමාජහා මාන්‍ය විද්‍යාවට පමණක් සීමා කරන්න වෙන්නේ අම්දුරකට වයුක්ත වහා කෘත්‍රීමවයි. මොකද මේ ශික්ෂණ දෙකට පරිබාහිර නොයෙකුත් වෙනත් විෂයන් සමාජවිද්‍යාවට මෙන්ම මාන මිට්ියාවටත් උගත් බලපෑම් කරන බව අපි හොඳින් දන්න නිසා. එවුනත් මේ අදහස් දැක්ව සීමමාකිරීමට වශ්‍ය නිසා, මම මේ විෂයන් දෙකේ නොබ්බට යනව නම් යන්නේ අද ඉතාමත් අවම වශයෙන් හා අත්‍යාවශ්‍ය වෙලාවට විතරයි. කොහොම වුනත් මේ අදහස් දැක්වීමට පටන් ගැන්මක් හැටියට මෑතකාලීන පුද්ගලික අත්දැකීමක් විස්තර කරන්න මම කැමැති. මම දැන් ජීවත්වෙන්නේ සහ වැඩ කරන්නේ නවදිරලිය නිසා. ජාතියන්තරව තමන්ගේ කෘති බෙදාහරින ඉන්දියහා ජාතින්තර ප්‍රකාශන සමාගම්වල ප්‍රධානන් බොහෝ දෙනෙක් පම හොඳින් අඳුරුනෝ. ඒ අයව නිරන්තරවම ඇැසුරු කරනවා. ඒ නිසාම මේ සමමාගම්වලට ශ්‍රී ලංකාවේ කෙරුුණු පර්ේශණ මත පදනම් වෙච්ච පොත් පල කරන්න නැත්නම් ශ්‍රී ලංකාව මත්ත පදනම් වෙච්ච වැදගත් සිංහල හෝ දෙමල්ල කෘතිී. කෘතිවල ඉග්‍රීසි පරිවර්තන පලකරන්න ොක නන්දුව තියනවා මදන්නවා. මේ උනන්දුව මේ මට්ටමෙන් දෙදස් දහය තරම් මෑට අතිතේදී තිබබෙන. මේක මෑතකාලීනහා දැනට ව්‍යා්තවෙමින් තියන උනන්දුවක්. මේකට ප්‍රධාන හේතුව තමයි, ගෝඩිය තලය තුල, ඉන්දියාවට අමතරව දකුණවාසියා කලාපේ අනෙකුත් ප්‍රධාන රටවල් පිළිබඳව ඇති වෙලා තියන උනන්දුව. අනෙක් කාරණය තමයි ඉන්දිය රජයේ මතවාදීම අවශ්‍යතා මත ප්‍රසිද්ධ කරලා තියන නබහුඩ් ෆස්ට් නැති නම් අසල්වාසි රටවල් ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය බලපෑම. නමුත් ඒ හැමෝම කියන කාරණය තමයි ඒ අය ශ්‍රී ලංකාවේ දැනුම් නි්පානය ගැනකිසි දෙයක් දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ කෞදලියන්නේ මොනවාදලියන්නේ කියලා ඒ උදවිය නොදන්න බව. ඒම නැත්නම් प्र්‍රकाශනය සඳහා එව අත්ිට පත් අලොස් බොෝ විට හත් දුරල මටමක තියෙන බවත් මට මේ කට්ිය කියලාती එ නිසා මම මගේ පරම්පරාවට සමී පहा ඊට වඩා බෙවින් තරුණ නමුත් යම් වැඩක් කිරීමේ හැකිය වැතයිම विश्වාස කළ गुරරු හයहाත්नेෙට कआඒआගේ කृති में जाාतिන්त्र प्र්‍රකාශක ින්හනා පලකරවා ගන්න මට උදव වෙන්න පුළුවන් කැමති නම් මට කියන්න කියලා මේ අය සමාජ විද්‍යා විශෂයට මෙන්ම අනි සමාජයේ විද්‍යා සහ මානවශාස්ත්‍ර විෂයන්ට ද සම්බන්ධ වෙච්ච අය. හැබ මේ අයගින් එක්කම එක්කනෑ මේ ැන උවන්දුවක් දැක්කුේ. යාගේ පොත තාව මාසක ීපයකින් ගෝලිය වෙෙනද පොල සඳහා ලඩ නගරයනුත් දකුණු වාසියානු වෙරද පොල සඳහා නවදිල්ලියනුත් පළවෙඩ නියමිතයි. අනෙක්කු දවිය එක්ක කිසිදයක් ඒ ගැනමට කිවෙන. ැත්තන් ලංකාවේ ප්‍රකාශකයකුහයාගෙන තම පොත් පල කරගත්තා ඒමත් නැත්තන් තමන්ගේ බුද්ධිමේශමය මේ ප්‍රසිද්ධ ප්‍රකාශකෙන්ට විකුණන්න කැමතින තිබව කිව්වා. ඉතිං මූලික වශයෙන් මගේ උත්සාහය බීරිියලින්ට වීනා වයනෝ වගේ වැඩක් වුණ. ලෝක ඉන්න කිසිම ප්‍රකාශකයෙක් පොත් පල කරන්නේ අපිට තියෙන අනූප මේ ආදරය හිද නෙවේ. ඒකඔුන් කරන්න මූලික වශයෙන් වෙළඳලාබේ ලබාගන්න සහම් දෙවනවා දැනුම ප්‍රචලිත කරන්න මොකදේ දැනු ප්‍රචලිත කරන්න ඇත්තන් ඔය කියන වෙළඳලාබේ ලබාගන්නඩ බැහ. හැබැයි මේ වැඩෙන් අප නිෂ්පාදනය කරන දැනුම ලෝකෙට ගලා යන්න බවත් පැහැදිලිග. ඒවාගේ ඒ පිළිබඳ සම්භාෂන ලෝකය නො එක්තැංවොල් ඇතිවෙන බවපිදන්නවා. මේවා සාස්්‍රග්නයන්ට හුඟක් වැදකල් දේව. මම මේ විස්තර කල අදදැකීම මම තේරුම් ගත්ते ජාති අන්තර प्र්‍රකාශකෙන් හා ඔන්ගේ ප්‍රवेේශයක ගණුදනු කරන්න මේ අගෙතියන අකමැත් නුරුක මහා්‍යිය ඒ प्र්‍රකාශකන්ගේ ෘතිය ප්‍රवेේශ පිළිබඳ ඇති සංකාව සහ තමන්ගේම රචනා ගැන ඇති හීනමානය පිළිබඳ දර්ශකයන් වශයෙන් මේතත්වය පොළුල් වශයෙන් ලංකාවේ සමාජය විද්‍යහා මානවශාස්වලට බලපාන බව බැලූබැල්මට පේනවා. ඒ කියන්නේ ලංකාව සිටින පර්ේශකයෙන් විසින් ලියු ලංකාවහා සම්බන්ධ පර්ේෂණ රචනා, ගෝලීිය කතිකාවලට ඇතුළත් වන්නේ ඉතාමත් අඩුවෙන්. මේ සාමාන්‍ය තත්වය ලංකාවේ සමාජවිද්‍යා රචනා සම්ප්‍රදාය මූලික ලක්‍ෂණයක්. ඒ කියන්නේ? समाझ <coughs> विद्या ग नेत्म मानविद्या के වැडी देना मौलिक වशයෙන් तमांगගේ रचना यොमुकरण्य देशय कातिकाव संधा वितर है यह कि दनुम् बहुत दुरට गोलीय समाझ मानविद्या धැनुम निष्पार्दनेයට हो दनට पालतीना लंका केंट्रय गोलय रचना संप्්‍රदाय पोषणय करන්න हो दायक වෙने नැ है. <coughs> ඒ අගේ රචන මේ කියන දूපත් केන්ද්‍රියත්වය නිසා ගෝලිය මට්ට මේ න්‍යායික සාකට්චාවට බලපෑම් කරන්නෙත් නැහැ. මේක මම තේරුම් ගන්න විදිහට නම් බරපතල ප්‍රශ්නයක්. අපි මේ තත්වය විචාරපූර්ුවකව සිතා බලා තේරුම් ගැනීමට අමතරව ඒ සඳහා පැම පැදිලි ැදිහත්වීීම සිදු රීමත් අවශ්‍යය. මේ සඳහා යම් කාලයක් ගත කිරීමයි දැන් මගේ අදහස. එහෙම නම් මුලින්මාපි අහන්ෝන ප්‍රශ්නයක් තමයි ලංකාව තුල පවතින මේ සම්ප්‍රදාය ලක්ෂණ මොනවාද කියන එක. ම ශැරන්සරේ ලංකාවට ආපුහාම නොගෙකොට සරසවී නැත්නම් මර්ධානය ොඩගේ වගේ පොත්සප්පුොල්ට ගොඩවැඇදිලා ඒවවැ තියෙන සමාජෝ මාන්‍ය විද්‍යශේත්‍රවට ඇති පොත්්පත් පොවාද කියලා හොයල බලනවා සමහර වෙලාවට නවකතා කෙටිකතා කවිී වගේත් අරගෙන කියවවා. එන් සමහරක් වැඩිදුර කිය සඳහා මම අර්ගිෙනයනෝ. තවත් ඒවා ගැන මට ආරංචි වනාහාම මම ඒවාමගේ මිත්‍රයෙන් හර තැපැලෙන් ගෙන්න්නගන්නවා. ඉදල් හිටල සහර ේකකින් තමන්ගේ කෘති මටේවනවා.දැ මේවා කියවන කොට මම දකින කේන්ද්‍රිය කාරණා ගණනාවක් තියනවා. මම හිතන්නේ මේ කාරණ මේ රචනහා ප්‍රකාශන සම්ප්‍රදාය පිළිබඳ සෑහන බලපෑම ඇති කරන නිසා. ඒ ැටියයෙන් විස්තර කිරීම ප්‍රෝජනත්වන්න පුළුවන් උනන් දුවක් තියන පුදවයට. එකක් තමයි ब සහ එමේ උපාදි සඳහා ලියපු නිබන්ධන සෑන ප්‍රමාණයක් පලකර තියන එක. ගෝලී වනං මේ වගේ ලේඛන තේරුම් ගන්නේ මූලික වශයෙන් උපාධිය වශ්‍යතාා සඳහා පමණක් ලියවු එතරම් ගැඹුරු පාර්යේෂණ ක්‍රියාවලයක් මත පදනම් නොවූ දේ හැටියටයි. එනිසා තමයි ලෝකයේ ප प्र්‍රධාණ පෙलेේ කිසිම ප්‍රකාශකයෙක් මේ වගේ लेकरන්න පොත්හැටියට පලකරන්නේ නැත්තේ. ඇරත් උපාदිය සඳහා ලියුද්දේ ඒ විදිටම් පොතක් කැටිට පරකරන්නත් බෑ. ඒනිසා මේ සරල කෘති මම දකින්නේ හුදෙක් මුද්‍රණය කරන ලද මූලික උපාදිිනිබන්ධ නැටිට විතරයි. ඒවා प्र්‍රකාශනයට පෙර සවිඤ්ඥානිකව ප්‍රතිවීව ගත කළ බවක් හෝ. ෂ ්‍යාස හෝ व්‍යාකරණ නිවරදි කල බවක්ව තමන්ගේ मූलाශ යාවත්කාලීන හෝ නිවරදි කළ බවක්වත් බොහෝ උදාරණ සම්බන්ධයෙන් पेෙන් है මේවාහුगाත් दूරට සරල दතික मූलाශමත පදනම් වෙච්ච විස්තරකථන විතරයි. මේवा न न्यायක සूक्षම करනයක් හෝ संකල්पය प्र්‍රවर्ධනයක් वे කියල හිතන්නමා. මේ වැයින් දැනුම අලුත් වෙන්න විද්‍යියකුත්නැහැ. මේ වගේ ප්‍රකාශනවලින් කතුවරුන්ට යම් පරිස්ථානය ප්‍රසිද්ධියයක් සහ විශ්වවිද්‍ය्याාල ඇතුළේ උසස්වීම් සඳහා ලැබෙනු උපකාරය වගේ පුද්ගලික ප්‍රෝජන තිබ්බත් මේමගින් දියුණු රචනා සම්ප්‍රදායක් ගොඩනගන්න හැකියාවක් නැහැ හැබැයි වඩාත් ගැබුරු දර්ශනසූරි නැතිනම් PD වගේ උපාධියකට ලිව්නි බන්ධනයක් මීට වඩා දියුණු පොතක් බවට පත්කිරීමේ හැකියාව වැඩි.මොකද මේවා සඳහා වඩාත් වැඩි කාලයකුත් ශ්‍රමයකුත් පඩාත් ගැමුරු පර්ේෂණ නැඹුරුවකුත් උපයෝගී කරගන්න ඇති කියන සාමාන්‍ය විශ්වාසය නිසා. හැබැයි මේක ඇත්තටම සිද්ධ වනාද නැද්ද කියනක වෙනම කාරණයක්. ඒත් මේමගේ මමට කලින් කිව්ව විදිිය උදාහරණ වලට සාපේක්ෂව එච්චර පේණිනහැ. එක වඩාත් ගැඹුරු පර්ේෂණ මත පදනම් වනෑ කියලා හිතන්න පුළුවන් පර්ේශණ නෙමෙහි වැඩිහරියක් පලවෙලා තියෙන. කෝම වනත් මේ වගේ සංකීර්ණ කියල අපි විශ්වාස කරන නිබන්ධනයක් වූනත්. ගෙඩිපිටින් තියන හැ ටීටව පල කරන්න බැහැ. P.ට. උපාද නිබන්ධනයක් පරිපූර්ණ පොතක් බවට පත්කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සඳහා මුදව උපකාර ගන්න. විලියම් ජර්මානෝගේ දෙදස් පහෙදිී පලවෙච්ච ෆරොම් ඩිසටේෂන්ට බුක් වගේ පොතක් කියවන්න පුළුවන්. ඒක පලකලේ ශිකාාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලයයි. මේ වගේ උපකාරක පොත් ඕනෙ තනම් හොයාගණ්ඩ පුළුවන්. මීට අමතරව ශිකාාගෝ විශ්වවිද්‍යාලියය මුද්‍රණාලය වෙබ්බඩවියෙන් එමනැත්තම් මෙල්බන් විශ්වවිද්‍යාලීය ප්‍රකාශකයන්ගේ වෙබ්බඩවියෙන් වගේ බොහෝ අන්තර්ජාල මූරාශ්්‍ර පරිහරණය කරන්න පුළුවන්. කිසිම මුදලක් ගෙවන්නේ නැතුව. ඒත් මේ වගේ මූලාර්ශ්‍ය බොහෝ දෙනා පාවිච්චි කරන බවක් නම් පළකරලා තියන දේ කියලා බැලවාම පේන්නේි නැහැ. මටපේන දෙවනකාරණය තමයි මෙහෙම පලකරලා තියන පොත්වලින් සැලකය යුතු කොටසක් පෙලපොත් ගණයට වැටනේවා බව. ඒකයන්නේ ඒවායි මූලික අරමුණ දැනුම් නිම්වලු පුළුල් කරන එක නෙවෙේ. ඒවාය පරමාර්තය විශ්වවිද්‍යාලවලෙස් ඉන්න මූලික උපාධියපේක්ෂකින් හදාරන එක්කෙක් විෂයන් සඳහා අත්වැැල් සැපයිීම වෙනත් විදියකින් කියොන් කියනව නම් ලාංකයේ සමාජවිද්‍යා රචනා සම්ප්‍රදායේ ඉතා දෘෂ්‍යමාන සාධකයක් හැටියට මේ පොත් අපි පිළිගන්නවා නම් එහි අරත තමයි ඒ සම්ප්‍රදාය පවතින්නේ ඉතාමත් ප්‍රාථමික අ වධියක බව ඒ යන්නේ ලංකාවේ විධිමත්ව සමාජවිද්‍යාව වඋගන්නන්න පට අරං අවුරදු හැත්තාවක් ඉත්ම වූ වද වගේ කාලයක අපේ රචනා සම්ප්‍රදාය සෑහෙන අවධාරණයක් තාමත් තියෙන්නේ පෙළපොත් සඳහා බව. ඒත් පෙළපොත් ඉගන්වීමට කොතරම් වැදගත්තුනත් ඒවා මගින් දියුණු රචනාහා චින්තන සම්ප්‍රදාය බිහි කරන්න පුළුවන් කියලා අපි හිතනෝනම් ඒ වැරණි හැඟීමක් ඒවනවා මම නිරන්තරේම දැකළතියන අනික්කාරණය තමයි ශාස්ත්‍රීය කෘති කියල ලංකාවේ සාමාන්‍යින් පිළිගන්න කෘතිය. මම කලින් විස්තර කළ විදිහේ පොතපත ප්‍රකාශයට පත්කරණ ප්‍රකාශකින් නිරන්තරේම් අනුගමනය කරන ෘත්තිය නොවන පිළිවෙත්. ඒ කියන්නේ ඒ පොත් බොහෝමයක කේන්ද්‍රීය කරුණු ගැනතියන බරපතල ගැටලු තර්ක සම්න්ධයෙන් මතුව නැම් ප්‍රශ්න. භාවිත සාහිත්‍ය මූලාශ්‍රවල යාවත්කාලීන නොවන බව සහ. ඉදිරිපත් ඇති විස්තරවල ඇති දුර්වල හා වැරදි භාෂාභාවිතය වැනි ප්‍රශ්න බැලූ බැල්මට වුණනත් පේන දේවල්. ඒවා දකිනකොට පේන්නේ සාමාන්‍යයෙන් ශාස්ත්‍රිය කෘතියක් පළකිරීමට ඉස්සෙල්ල සිද්ධවෙෙන්න්න ඕන ගැමුරු විමර්ශනය හා සංස්කරණය. අවුම වශයෙන් සෝතුපත් කිරීමේදී නිවරදි කරගන්න පුළුවන්වෙච්ෂ දේවත් මේ පොත් සම්බන්ධයෙන් සිදුකර නොමැති බවයි. මෙයින් පෙනෙන්නේ මේ ප්‍රකාශන කටයුතුවල ඇති අතිශය අවිධිමත් බව සහ ඒ නිසාම ජාති්‍යන්තරව මේ වගේ ප්‍රකාශන සම්බන්ධයෙන් මූලිකවම පිළිපැදිියුතු කොන්දේ සිවත් පිළි නොපැදීමයි. මේ කුති පලකිරීමේදී ගෝලීියව පිළිගත් ෘත්තිය ප්‍රමිතින් හා භාවිතවලට වඩා වැදගත්වී ඇත්තේ කතුවරුන් හා ප්‍රකාශකයිෙන් අතර තිබෙන පුද්ගලික සබතතා සහ මූල්‍යමය කරුණු බව තමයි අපිට අනුමාන කරන්න සිද්ධවෙන්න. ඉන්දියාව පාकिස්ताානය හා බංගලි දේශය වගේ රටවල් ගත්තහම ශාස්විය පොත් प्र්‍රකාශය සඳහා විශේෂ උනන්දුවක් දක්වන ජාතියන්තර ප්‍රකාශන සමාගම් කීපයක්ම මේරටවල අඩසි වසකට පමණ පෙරසිට ක්‍රියාත්මක වෙන බව අපිට පේනවාම්ज හා ऑක්ස්වर्ඩ් විश्්වविद्याාලිය මුද්‍රණල හාසජ් ट්ले් වැනි ප්‍රකාශන සමාගම් මීට උදාහරණ මේකට ऐතියාසික හේතු කීපයක්ම තියෙනවා ඉන්දයා වේනම් මේ වගේම ක්‍රියාත්මක වෙන හා තම ප්‍රකාශන ගෝලීව බෙදාහරින දේශීය प्र්‍රකාශන සමාගමුත් හිපයක්මතියන ओियන් බ් Blackක්ස් वाන් සහ පමණන් බ්ලක් වගේ සමාගම් මීතු උदाහරण. ලංකාව සම්බන්ධයෙන් බලනකොට ජාතියන්තර ප්‍රකාශකින් තමන්ගේ ව්‍යාපාර අපේරටේ පිහිටුවන්න किසිම උත්සාහයක් ऐतिहाසිකवा අරගෙනන है. අඩුමතරමින් හවුල් ්‍යාපාර හැටියට මෙන් සහරක්खෝ ලංකාව स्ථානගත කරන්න हो, ලංකාවේ හැකියාව ඇති කතුවරුන් මෙ වැනි සමාගම්වලට හඳුන්වාදීීම में විඩිबाත් ක්‍රියාවලයක්වත් मेරටේ නෑ. හැබැයි यूनिवर्සි of सन्න් प्रेस සහ यनिवर्සි सලන් ප්‍රेस බෝर्ඩ් වැනි विश्්वविद්‍ය्याලහා අනुබතිත प्र්‍රकाශන ආයතන ලංකාවේ නොතිබුना නෙවෙේ ඒවා මගින් බෙහෙවින් වැදගත් පොත් පල නොවුනා නෙමේ ඒත් ඒ හැටේ දශකය ආරම්භ වනවිට බिඳ වැටි අවසඳना. මේ වෙනුවට පවතින තත්ත්ව තමයි ම කරින් විස්තර කළේ. හැබැයි මේ වගේ දුර්ුවල ෘත්්තිය තත්ත්වයක් යටතේ දියුණුහා විචාරශීලී රචනාහා ප්‍රකාශන සම්ප්‍රදායක් ලංකාවේ තියෙන්න විදියක් නැති බව අපි වටහා ගණ්ඩ ඕනෑ. මම මෙතෙක් කතා කළේ පොත් ගැන විතරයි. නමුත් රචනාසම්ප්‍රදායක් බිහි කරන්නේ ගුණාත්මකගේෙ නයුත් පොත්තුොලින් විතරක් නෙවේ. මේ කාරණයේදී අනේකවිද සාර සංග්‍රහ නැත්නම් ජර්නල්ස් වැදගත් කාර්යභාරයක් ගෝලීියව ඉටු කරනවා. ඉක්දස්නමසය හැත්ත ගණන් පමණ වනතෙක් පේරාධනියය විශ්වවිද්‍යාලිය කේන්ද්‍ර රගත් සිිලෝන් ජන යමනටස් කියන සාර සංග්‍රහය, මානවශාස්්‍රහා සමාජය විද්‍යාවන්ට බෙහවින් වැදගත් ලිපි ගනාවක් පල කළා. ඒ අදදක්වාම පැවතුනත් ඒ පවත්පවාගෙනයාම අපහසු බව තමයි මම හලතියෙන්නේෙ. ඒ. එකතකින් මූල්‍ය ප්‍රතිපාධන පිළිබඳ ප්‍රශ්න වගේම ගුණාත්මක අගයන් අගේ වැඩිලිපි ලබා ගැනීමේ අපහසුතාව වැනි කරුණු කියල තමයි පෙරදිනය ඉන්න සෞද්ධයෙන් මට කියලා තියන්නේ. මේ සාරසග්‍රහයේ සාරණම යෝගේ. ඒකයන්නේ එක්දා නමසය හැටේ දර්ශකය පමණ වනතුරු සහ හැත්තව දශකය මුල්කාලය වනතුරු විශ්වවිද්‍යාලවලට ආයතිනික වශයෙන් පරිබාහිරව පවත්වාගෙනගිය වැදගත් සාරසංග්‍රහය වූයේ සංස්ෘතිත් කියන සාර සංග්‍රහයි. එය අදාළකාලයට සාපේක්ෂව ශාස්ක්‍රය දැනුම් නිෂ්පාදනයට සි සිංහල බසින් වඩා ජනප්‍රිය තලයකට ගෙන එන්න ගත්ත උත්සාහගේක එක හුදෙක් සාමාන්‍ය ජර්නර්ල් එකක් වගේ නෙමේ වඩා ජනප්‍රිය තලයක ප්‍රකාශයට පත්වෙච්ච සාරසංග්‍රහය. අදවෙන කොට ඇතැම් විශ්වවිද්‍යාල සමහර පීට අධ්‍යනාංශ විසින් පවත්වවාගෙනයන්න සාර සංග්‍රහ කීපයක්ම තියන බව අපි දන්නවා. මේ ව සිංහලෙන් එමනැත්තයි ඉංග්‍රීසින් ලිපි පල රීමට වියුත්තයි. දෙමලනුත් මේ වගේ සාරසංග්‍රහන් සහරි ඇති මමඒගැන කිසිවත් දන්නන්නේ නැහැ. හැබැයි මෙව්වා කියවනකොට මට පෙනිල තියෙන දෙයක් තමයි. කලින් විස්තර කල ඇතැම් ප්‍රශ්න වගේම පූර්ව විවර්ශනය පිළිබංග සීම සංස්කරණ ප්‍රතිපත්ති පිළිබඳ ගැටනු පැදිලිවම පෙනෙන බව. හැබැයි විශ්වවිද්‍යාල මගින් පලකරන සාරසංග්‍රහාවල මේවගේ ප්‍රශ්න පරමාදර්ශීවනන් තියෙන්ඩ විදිහක් නැහැ. මම මේක කියන්නේ යම් මට්ටමක සංසන්ධනාත්මක අත්දැකී මෙක්ක දැ. දෙදා සෙකොල හැදී මම දුණවාසියයානු විශ්වවිද්‍යාලට ගියාට පස්සේ. ඒක සමාජවිද්‍ය අධ්‍යනාාංශයට අවශ්‍ය වනාා දකුණුවාසියාවේ දැනුම් නිෂ්පාදනයට ප්‍රමුකත්වය දෙන සාර සංග්‍රහයක් කාරම්භ කරන්න. ඒක හැඳින් වෙන්නේ සොසයිටියන් කල්චයින් සෞදත්දේශයා කියලා. ඒ කාලෙ වෙනකොට ඉන්දියාවේ ප්‍රධානපළේ විශ්වවිද්‍යාල කිසිවක සමාජවිද්‍ය අධ්‍යනාංශ සම්බන්ධ වෙලා. ලිපි සග්‍රහයක් නැත්තන් සාර සංග්‍රහයක් ප්‍රකාශයට පත්කෙරුණේ නැහැ. ඒ සඳහා කරුණු දැන ගන්න සහ ඊට අදාළ පුළුල් කතිකාමය අවකාශය ගැන ඉගෙන ගන්න. අපි සමාජවිද්‍යාව හා ඊට සමීප අන්ශික්ෂණයන් හා සම්බන්ධ සාර සංග්‍රහැන් බොහෝ ගණනක් ඉතාමත් සමීපව අධ්‍යනය කළා.ඒවෑ වැදගත් අංගමොනවදඒවැෑ වැදගත් භාවිත මොනවද. වැ දුර්වලතා මොනවාවද කියන්න සියලුම කරුණු අපි සැලකිල්ලට ගත්ත. ඉට පස්සයා අපි තීරණය කළා අපේ සාර සංග්‍රහයට සමාජහා මානවිද්‍යාවන්ට වගේම අන් සමාජයේ විද්‍යාවන්ට හා මානව ශාස්ත්‍රයන්ටත් විවරවය යුතුයි කියලා. ඉට හේතුව අන්තර්ශික්ෂණීය අධ්‍යනයන්ගේ වැදගත්කම අපි පිළිගත් නිසාත් විසිවක්කෙන සියවසේ මේ කාලය වෙනවිට ොහෝ විශාන්නතර තිබූ බුද්ධමේමයින් බොඳවීගොස් ඇති බව අපි බිලිගත් නිසාත්. ඒකම අපි තීරණය කලා හුදු විස්තරකතනවලට හෝ ගැම්ඹුඩු විශ්ලේෂණයකින් තොර සංඛ්‍යනමය ද්ති දිරිපත් කිරීමට හෝ අපේ සාර සග්‍රහය විුද්ට නැති බවට. මීට අමතරව පර්යේෂණ ලිපිහා න්‍යායාත්මක පර්යාාවල ෝකයන්ට අමතරව අපේ සාර සග්‍රහය සම්මුක සාකච්ඡ මතිමතාන්තරහා විවාද මෑතකාලීන්න පළවූ කෘතිපිළිබඳ විමර්ශන හා චායරූප කියවීම තුළින් සමාජ පර්යේෂණයට නැඹුරුවීම යන ප්‍රවේශවලට අවකාශ ලබා දුන්න. දැන් මේ කටයුතුවලින් සිද්ධ වනේ අපි අපි කීප දෙවා තුළ සිදුවච්ච සම්භාෂණයෙන් සිද්ධ වනේ අපේ සංස්කරන ප්‍රතිපත්්‍යය මැනවින් අපිට පැහැදිලිවීමයි. මෙය? ද්වීවාර්षික විමර්ෂිත සාර සංග්‍රහ කැටියට ගෝලීියව ප්‍රකාශයට පත්කිරීම සඳහා, අපි සේජ් ප්‍රකාශන සමාගම එක් සාකච්චා කළේ මීට පස්සේ. මේ ඔක්කොම කරන්න අපිට දෙදාසෙ කොළ හැයිඉඳලා අවරුදු හතරක විතර කාලයක් ගිය. ඉට පස්සේ දෙදස් දාසේ එන්ඳන් දෙදස් විශ්වන තුරු අපි මේ ප්‍රතිපත්ති මාලා මත පදනම් වෙලා. නොකඩවාම සහ වෙලාවට මේ සාරසංග්‍රහය පලකරලා තියෙනවා. අදවන විට සේද් සමාගමට අනුව ඕුන් විසින් ගෝලීව පලකරන සාරසංග්‍රහ අතුරින් වඩාත් සීග්‍රයන් ව්‍යාප්තවෙමින් පවතින සාරසංග්‍රහ කීපය අතර එකක් අපේ සාරසග්‍රහය බව තමයි අපිට කියලා තියෙන්නේ. මේක මේ තත්ත්වයට අරං එන්න අපි බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැෑ කලා. එකක් තමයි මේ වැඩේට කැපවෙච්ච කුඩා සංස්කාරක මණ්ඩලයක නිරන්තර උදව් අපිට ලැබුණා. මුලදිම එහෙම කැපවෙන්න බැරි අයට සංස්කාරක මණ්ඩලේ නයින් වෙන්න කියලා ප්‍රධාන සංස්කාරක වශයෙන් මම කිව්වා. අපේ සංස්කාර්ක මණ්ඩලේ පත්කළේ ජේෂ්ටත්වේ හෝ, අදා පුද්ගලයෙන් විශ්වවිද්‍ය्याාලයේ පරිපාලනය බලවතුන් ්‍යනකාරණය මත නොවේ. එයට පදනම් වූයේ අදාළ පුද්ගලෙන්ගේ පුහුණුව ඔවන්ගේ පර්ේෂණ රචිकाත්වහා සාර සංග්‍රහයේ උන්නතිය සඳහා අවශ්‍ය කාලය වැෑකිරීමට ඔවුන් සූදානම් දෙ යනකරුණු පමණයි. ඒ තරම්ම කැපවෙච්ච ජාතින්තර විමර්ශන මඩුල්ක සහයත් අපිට ලැබුණ. අවසානයේදී සංස්කරණ සහයකෙන් වශයෙන්, අපේ ට උපාධපාට මාලාවේ ඉගෙනගත් ඇතැම් සිසුන්ගේ සහයත් අපිට නොමදව ලැබුණ ඔවුන්ට ඒදේ කරන්න අදාළ පුහුණුව හා බුද්ධිමය කුතුහලය අපෙන් ලැබිලතිබිච්ච බවට අපිට ලොකු විශ්වාසයක් තිබ්බ ඒකම ඔවුන්ගේ කේන්ද්‍රිය භූමිකාව අපි මුල ඉඳන්ම විධිමත්ව හා ප්‍රසිද්ධිය පිළිගත්තා. මම මේ උදාහරණය මේතනම් විස්තරත්ෙක් ඉදිරිපත් කළේ යම් පැහැදිලි අදශ ඉිදිරිපත් කිරීමටයි. ඒ කියන්නේ සාරසංග්‍රහයක් වගේ දෙයක් ආරම්භ කිරීම පාසු දෙයක් නෙවෙයි. ඒ සංකීර්ණ බුද්ධිමය හා සංවිධානත්මක ව්‍යායාමයක්. හැබැයි මේ වගේ අවශ්‍ය කාලය ශ්‍රමය චින්තනය හා, අදාළ කාර්ය සඳහා වඩාත් සුදුසු පුද්ගලෙන්ගේ මැදිහත්වීම, මේ වගේ දේ සඳහා යොද වන්නේ නැත් නම්. අපි ආරම්භ කරන මෙවැනි ප්‍රකාශන මාලා, යම් ශික්ෂණයක දියුණු රචනහා බුද්ධිමය සම්ප්‍රදායක් ඇති කරනු වෙනු වට සිදුවෙන්නේ තවත් සරල විස්තරහා සංඛ්‍යානමය දත්ත පමණක් කිදිරිපත් කරන අවකාශය බවට බත්වීමයි. මමහිතාන්නේ දැනට ලංකාවේ සමාජහා මානවිද්‍යා රචනය සඳහා විවරවී ඇති සාර සංග්‍රහහා ගැන අපි මේවිදියට සිතාබැලිය යුතු බවත් ඒවා අදාළ ප්‍රමිතිින්ට හා භාවිතවලට අනුකූලවෙන්නේ නැත්නම් ඒ සඳහා අත්‍යවශ්‍ය මැදිහත්වීම් කළ යුතු බවත්. එහම නැතුව මේවා දියුණු රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායක ගාමක බලවේග වෙයි කියල හිතන්ඩ අමාරුවයි. ම මෙක්චර වෙලා කතා කළේ ලංකාවේ සමාජහා මානවිද්‍යා රචනා සම්ප්‍රදාය මම දකින ගැටලු ගැන. හැබැයි මේ ප්‍රශ්න සියල්ලම මැද්දේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ පර්යේශණ හා රචන ගෝලිය කතිකාවට ගෙනයාන සමාජීය විද්‍යාඥයයින් අතලොස්සක් හෝ ඉන්න බවත් අපි අමතක නොකළ යුතුයි. ගෝලීව පළවෙන සාර සංග්‍රහ මගින් පළකරන ලිපිවලට අමතරව ලංකාවේ කරනලන්ද පරේෂණ මත පදනම් වෙලා මෑතකාලීනව ගෝලීියව පළකර ලංකාවේ සිටින පර්ේශකින් දෙපොළකගේ කෘති මගේ. ීට මේවෙලා වේනෝ. එයින් පළමුුවන්න තමයි, පේරදිනිය විශ්වවිද්‍යාලයේ හිටපු මහචාරිය ියවඩ සිල්ව රචනාල ඩීොනයි, ඩව and Disease, Social හිව of මැලන් ්‍රී ලංකා කියන කෘතිය. ඒ ඉන්දදියාාවේ ඕරියන් බලක්ස් වෝන් ස මගම විසින් දෙදස් දාහතරෙදි පල කරා. අනික තමයි ශ්‍රී ලංකා විියෘත්ත විශ්වවිද්‍යාලයේ හර්ෂණ රඹක්වැල්ල විසින් රචනා කළ පොලික් පොක් of . කල්ල් ජීනියෝජි ෝව සිංහල නැශන් ලිසම් කියන කෘතිය. ය දෙ දහටේදී පලකලේ එංගලන්තේ යුනිවර්සිට කොලෙජ් ලන්ඩ මුදරනාාලය මගින්. මාමේ සඳහන් කළේ මේ ප්‍රවර්ගේට අදාල ප්‍රකාශන සම්බන්ධයෙන් උදාහරණ දෙකක් පමණයි. මෙතනදි මට කියන්න අවශ්‍ය මෙචරයි. තමන් ලංකාව ගැන නිෂ්පාදනය කරන දැනුම. ගෝලිය කතිකාවන්ට ගෙනියන් අවශ්‍ය නම් සහ උනන්දුව තියෙනව නම් ඒ කරන්න බැරි දෙයක් නෙවේ. හැබැයි ඒ සඳහා යම් කාලයක් හා ශ්‍රමයක් වැෑකිරීමටත් මමර කලින්ම විස්තර කළ ආකාරයට ජාතියන්තර ප්‍රකාශයකරන්ගේ ප්‍රමිතින්ට යටත්වීමටත් ඔුන්ගේ භාවිතහා එකඟ වී කටයුතු කිරීමටත් සිද්ධ වෙනෝ. අපි කැමැතිවුුණත් නැතත්. පවතින රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායමේ මූලික ගැටලු අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එම නැතිව අපිට මේ ගැටලු නිරාකරණය කරගන්න විදිහක් නැහැ. මේ සම්බන්ධයෙන් අපිට විසඳුම් හැටියට හිතන්න පුළුවන්. හා ක්‍රියාවුට නගන්න පුළුවන් ප්‍රවේශ ගණනාවක් තියෙනවා. මං කැමති ඒවත් කිහිපයක් ගැනැහර දක්වන්. ඉන් පළොමුුවන්න තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකාලීනව ගෝලියව පලවී ඇති පොතපතින් අවම වශයෙන් තෝරාගත් පොත් කිහිපයක් ශ්‍රී ලංකාවේ නැවත පලකිරීමට උත්සාහ ගැනීම. ඒ කියන්නේ ඒ පොත් තියන ලෙසිම්ම ඒවාය මුල්කෘති පලවූ කාලේම ලංකාවේ බෙදාහැරීමට පමණක් පලකිරීම.ඒ නැතිව මේ දැනුම ලංකාවේ බුද්ධිමේ සම්භාෂනයට එකතු කරන්න විදිහක් නැහැන්. කතුුවරින්ගේ උනන්දුව සහ මැදියත්වීම තියෙනව නන් මේක එතරම් අපහසු නැති විධිමත් ක්‍රියාවලියක්. මට මතක හැටියට කොළඹ සමාජ විද්‍යාඥයගේ සංගමය සහ විජිතයාපා පොත්සාපපුුව මේ වැඩේ මීට පෙර පොත් කිහිපයක් සම්බන්ධයෙන් පමණක් සාර්ථකව සිදුකර තියනවා. ඒ නිසා මේ පොත් කිහිපේ වඩා සාධාරණ මිලකට හා වඩත් පහසුවෙන් ලාංකේ ශාස්්‍ර්ඥයෙන්ට ලබා ගැනීමේ හැකියාව ලැබුණනා. නමුත් මෙ වඩාට සාර්ථක කරගන්න නම්, එය පැහැදිලි හා සංවිධානත්මක යාන්ත්‍රණයක කොටසක් ව්ඩෝන. උදාහරණයක් හැටියට අපිට හිතන්න බැරිද. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් උනන්දුු ඇති ලාංකයේ පුද්ගිලික අංශයේ ප්‍රකාශකයෙක් හා. අදාළ මුල් පොත පලකල ජාතියන්තර ප ප්‍රකාශකයාගේෙද සම සහභාගිත්ව ඇතිව මෙවැනි පොත් ලංකාවේ නැවත පල කරන්න. මේවා අලුදදනවේ මේවා කලින්ග් ලංකාව වගේම වෙනත් තැංගොලත් කර තියෙන දේවල්. නමුත් මේ යාන්ත්‍රණයක් හා ප්‍රතිපත්තිමය ක්‍රියාවලයක් කැටියට කරන්න නම් යම් දැක්මක් සහ බුද්ධිම උනන්දවා අවශ්‍යයයි. ඊට යම් प्र්‍රාග්ධනයක් මෙන්ම ආයතිනක වියහයකුත් අවශ්‍යයි. මම කොළम्ඹ විශ්විද්‍යාලය නස්වෙන් ඉස්සර මේ සම්බන්ධයෙන් ක්‍රියාත්वකවීම සඳහා University Columbiaබෝ ප්‍රෙස් නැතිනම් කොළම්ඹභ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේය මුද්‍රණලය වශයෙන් ආයතනයක් ගොඩනැගීම සඳහාවශ්‍ය අදහස් හා නිර්දේශ ඇතුළත් ව්‍යපතිවාර්තාවක් ඒකාලෙ හිටපු උපකොලපොතිනයට බාර දුන්න. ඒලකනේ සමරිට තාමත් මාගාව ඇති. මම යෝජනා කලේ ඉත සඳහන් කළ ආකාරයේ පුනර් ප්‍රකාශන මෙන්ම ලෝකේ අන්විශ්වවිද්‍යාලිය මුද්‍රණාල මෙන්ම පැහැදිලි විමර්ශණ ක්‍රියාවලියකින් තෝරාගත් මුල්කෘතිද අවශ්‍යවිද්‍යයට සිංහල දෙමළහා ඉංග්‍රීසි යන භාෂාවලින් පළකිරීමටයි. නමුත් ඇයට මාදාස් කළදේ වැදගත්කම නොතේරුුණ නිසා මම ඒ අදස ඉතාමා ඉක්මනින් අතෑරල දැම්ම. හැබැයි ඒන් කොටසක් තමයි මම නවදිල්ලියදී අපේ සාරසංග්‍රහය ආරම්භ කිරීමේදී යොදා ගත්තේ. මේ සම්බන්ධයෙන් ගතහැකි තවත් වැදගත් ප්‍රවේශයක් තියෙනවා. ඉංග්‍රීසි හා අනෙකුත් ජාතින්තර භාෂා දැනුම් නිෂ්පාදනයදී කොතරම් වැදගත් වනත්, ඒවයින් පමණක් දේශීය බුද්ධිමේ රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායක් ගොඩනගන්නවත් පවත්වාගෙනයනවත් බැ. දේශය ශාස්සක්්‍යයෙන්, ගෝලීය දැනුම් පර්ෂදවලට ඇතුවීම සඳහා ඉංග්‍රීසි සහ අන්ජාතියන්තර භාෂා මැනවින් ප්‍රගුණ කළ යුතුයි. ඒ ගැන විවාදයක් තියට විදික් නැහ. ඒ වුනත් දේශීර සම්ප්‍රදායක් නිසිලෙස ගොඩනගන්න පුළුවන් වෙන්නේ වඩාත් මුල් බැසගත් හා ව්‍යප්ත වූ දේශීය භාෂාවන්ගෙන් ඒ සම්ප්‍රදාය පෝෂණය කරන්න උත්සාගත්වොත් විතරයි. ඒ නිසා ශාස්ත්‍රීය හා තාක්ෂණික ප්‍රමිති නිසිලෙස පවත්වාගෙනයාමින් සිංහලහා දෙමළ භාෂාවලින් මුල්කෘති ප්‍රකාශයට පත්කිරීමටත් ම කලින් සඳහන්ක ලාකාරේ ගෝලීියව ප්‍රකාශයට පත්වන්න පොත්වලින් තෝරාගත් පොත්වල සිංහලහා දෙමළ පරිවර්තන පලකිරීමටත් අපිට ආයතිනික පද්ධතියක් අවශ්‍යයි. මං මීට පෙර සඳහන් කළ ආතෘතිය මේ සඳහා යොදාගත හැකි බව මගේ විශ්වාසයයි. හැබැයි මේ වගේ ආයතන ප්‍රදධතියක් සාර්ථක වෙන්නේ, ඒවාට ෘදතිියමය ලෙස වර්ධනයවන්නට හැකියාව ලැබෙන්නේත්, ඒවාට සුදුසුකම් හැකියාව ඇති පුද්ගලීින් පමණක් අනයුක්ත කිරීමෙන් හා, බඳවා ගැනීමෙන් සහ, මෙවන් ආයතනවලට ලොව අන්විශ්වවිද්‍යාලීය ප්‍රකාශන ආයතන මෙන්. සාපේක්ෂ ස්වාධීනත්වයක් ලබා දුන්නොත් පමණයි. මේවාට පුද්ගලයෙන් හුදෙක් ඔවුන් උපකල්ලු පොතිවරුන් එමනැත්තම් පිටාධිපතිවරුන් අධ්‍යනාංශ ප්‍රධානෙන් හෝ මහාචාලිවරුන් වූ පමණින් පත්කරන්නේ නම්. එයම ඒ ආයතනු උපන්ගේම මරාදම්මන්නට පාදක්වෙන බව විශ්වවිද්‍යාලහා සම්බන්ධ පොළුල් ඉතිහාසේම අපිට පැහැදිලි කර දෙෙන බව අපි හැමෝම දන්නවා. තුන්වන ැද්‍යත්වීම හැට ම දකින්නේ දැනට ශාස්ත්‍රීය පොත් හැටියට පිළිගැනන්න පොතපත. මොනතරම් දුර්වලතා සහිත වුනත් පළ කරන්නට උනන්දුව දක්වල තියෙන ප්‍රකාශකින් අතලොස්සක් අපටම් මූලික ප්‍රමිටිමය හා භාවිතමය පූර්වකොන්දේසි පද්ධතියකට යටත්ව තම ව්‍යාපාර පවත්වාගෙන යන්න උදව් කරන්න පුළුවන්ද කියන එක සොයා බැලීමයි. ඒක කියන්නේ විශ්වවිද්‍යාලයකට හෝ ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙන ශාස්ත්‍රග්මයෙන් කණ්ඩායමකට බැරිද තෝරාගත් ප්‍රකාශකින් කීපදෙනෙකුට අවශ්‍ය පුහුණුවල බාදීල අවශ්‍ය භාවිතයන් හා ශිල්පක්‍රම සම්පාදනය කරලා දීල. සමාජ විද්‍යාවහා අන්ශික්‍ෂණයන්ට ද අදාළව. දේශය රචනා සම්ප්‍රදාය පෝෂණය කරන්න අවශ්‍ය වඩා දියුණු පොතපත ප්‍රකාශයට පත්කිරීමට අවකාශ විවර කිරීමට උත්සාහගන්න. අඩුම තරමින් මේ දිශාවට දැනට උත්සායක්හෝ ගැන තියෙනවාද කියලා මමනං අහල නෑ. සිව්වන ප්‍රවේශය සාරසංග්‍රහවල බුද්ධිමය ප්‍රමිත්‍යයා දියුණු කිරීම හා බැඳී පවතිනවා. මම කලින්කී ආකාරයකට ආකායට තැනට පවතින බොහෝ සාරසංග්‍රහයන්ගේ. බුද්ධම පමිති එතරම් දියුණු බව පේනෙ නැහැ. අපි මේ අතාව පිළිගන්නවා නම් අදාල විශ්වවිද්‍යාලවලට හෝ බුද්ධිමතුන්ට නොහැකිද ප්‍රකාශනවල සංස්කරණ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බලන්ට. අපිට බැරිද ඒවා ජාතියන්තර ප්‍රමිතින්ටහා භාවිතන්ට මේවා ඇති සමීප හෝ දුරස්ත බව නිසිලෙස තේරුම් ගෙනන ඒවා දියුණු කිරීම සහ, සංස්කාරක වරුන්ගේ හා විමර්ශකයින්ගේ හැකයා දියුණු කිරීම වැනි මැධහත්වීම්වලි මේ සාර සංග්‍රහයන්ගේ බුද්ධි ජීවී වාතාාවරණය වැඩි දියුණු කරන්න. නමුත් මේ සියල්ලම කරන්න ඉස්සෙල්ල මෙතන පැහැදිලි ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් ඒවා මොනවාද කියන එක තේරුම් ගැනීමත් ඒවා විසඳියම සඳහා කළ හැකි මැදිහත්වී මොනවාද යන්න තේරුම් ගැනීමත් අවශ්‍යයි. ම දැ කළේ වසර ගණනාවත් ඉස්සේ මා කළ නිරීක්ෂණ සහ ලියාගත් සටන් නොස්සේ මේ පිළිබඳ යම් ශ්‍රීමිත අදහස් ගණනාවක් ඉදිරිපත් කිරීමයි. මේ අදහස් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන ශාස්ත්‍ර්ඥයන්ටහා බුද්ධජීවීන්ට වඩා සූක්ෂ්ම ලෙස නැවත සකසා ගණ්ඩ පුළුවන්. නොසේ නම් ම අවධාරණය කර නොමැතිදේ මේ සම්භාෂනෙට ගැනල්ල ඒ අදහස් මාලා වඩාත් දියුණු කරන්ඩ පුළුවන්. එහෙමත් නැත්තන්. මේ අදස්වල පදනමක් නොමැති බව පෙන්වාදී ඒවායි ඉවතදාණ්ඩක් පුළුවන් එකසේ වෙතත් ඕනෑම ශිक्षණයක් හා සම්බන්ධ රචනා සම්ප්‍රදායක් ගැන කතා කරනකොට ඒ සම්ප්‍රදාය කුමන බසකින් ක්‍රියාත්මක වුනත් ඊට අදාල पूर्वකොන්දේසි හා ප්‍රමිතින් ලංකාවට එකවිදිියකටත් ලෝක වඩා දියුණු බුද්ධිම අවකාශවලට තවත් විදිියකටත් ක්‍රියාත්මක වැඩ විදින ඒ කියන්නේ අපි ලංකාවේ පල කරන දේම ලෝකේ අන්තැනකද පලකරන්ට සුදුසු වී යුතුයි. හැකියාවති බී යුතුයි. අපි රචනා සම්ප්‍රදායක් ගැන කතා කරනකොට මේ අතාර්ථය පිළිබඳ හොඳින් හිතේතියා ගණ්ඩා අ වශ්‍යයි. අසා සිටි සැමට බොහොමස්තුූතියි.